ෞරදනී අදම කරන්නයන්නේ ගොඩක් දෙනෙක් මගෙන් කරන්න කියෙ ඉල්ලපු මාත්‍රකාව ඒක තමයි ලංකාවේ මේ මොහොතේ අපිට අවශ්‍ය කරන සිිස්ටම් චේන්ජ එක මොක්ද සසාඒක කොහොමද අපි දේශපාලන ක්‍රමය තුළ අපි ක්‍රියාත්මක කරන්නේ මේකාරණාව කියලදෙනවා අදම වීඩිය එක සවෞරධනම ඉගන ගන්නවා කියරෙගේ විධ මට්ටන් තියෙනවා එක මූලිකම මට්ටමදම මේ සංකල්පයක් තේරුම් ගන්නවා කියට ඒකතමයි මගේ චැල්ලෙම ගොඩා කරන්න උත්සාහ කරන්න නමුත් මේ ඉගන ගැනීමේ විධ ඉහල මට්ටම් තියෙන. යමක් විශලේෂණය කිරීම. ඒවගේ යංකිසිදදයක් නිර්මාණය කිරීමම් සිතී අලති මේ ඉගන ගැනීමේ ඉහල මට්ටම්. අද මේ භාත්‍රකකා ඇතුල වීඩියෝක ඇතුල අපේ ඉහල මට්ටම් ස් පර්ෂ කරන්න උත්සා කරන උබත් සමඟ. මව ඉල්ලා සිට්නවා මේ අදහ සංකල්ප අපි ගොඩනග අතර ඔගොල්න්ගේ අදහසුත් පල්ලහැල් යක සංවාධයක් බවට කරග. මොකද සෞෘධයන සංකල් පෝල්ල පැතිරයා. අතිේශය වැදගත් අපි රටක් විදිහයට ඉස්රාටයයට අපිට තියෙන සියලුම ආකාරය අභියෝග අපිට ජයගන්න පුළුවන් අපි සංකල්පෝලිං දැනුමෙන් බුද්ධිමත්කමින් පොහොසත් වෙච්ච ජන සමාජයක් හදාගතු දවසට.දි මගේ නම රිචර විජේසේන ම ජේෂ් කතිකාචාරවරේ ම වෘර්තිය ගුරුවරේ මගේ වගකිරීම තමයි සංකල්ප සමාජගත කිරීම. ඒක මේ සාමාන්‍ය මූනුවර තමයි මේ youtubeුපචරල් එක ම හිතනවා ඒ සංකල්පූලින් පිරිච්ච සමාජය අපි රටක් විදිරී ඉස්රහටයන්ට ගොඩහක් වැදගත්තේවි කියා සෞෘධීනි මුලින්ම තේරේක කියල දෙන්න. තාම සරල්ල කැනකින් පටන්ගම් මොකටද අපි ආණ්ඩුවක් ඕන වෙන්නේ කිය කරන්නේ. ඌූලික වශයෙන් කිවොත් අපට ආණ්ඩුවක් ඕන වෙන්නේ අපිව ආරක්ෂා කර පෝෂණය කරන්න. ප්‍රධාන ආකාර හතරකින්. සමාජය ආර්ථික දේශපානසා ආරක්ෂක වශයෙන්. මනිසුන් ජීවත් එන්න මූලික සමාජයේ අවශ්‍යාතියන. ඒව सुරක්ෂිත කරන්නඕනි සපයන්නවුවන් මනිසුන්ට අධ්‍යාපනය දෙන්න ඕනේ දැනුම අවස්ථා පෝෂණය කරඩඕන ආරක්ෂා කරන්ඩ. මිනිසුන්ගේ ආර්ථික අවස්ථාතියෙන්ට. මහන්සි වුණොත් වැඩකොත් ඒවට සරල්ලන වැටුපක්තියෙන්න්ට. මුදල්ලුවයට අවශ්‍යදේවල් ගන්න හළුවන්ුවට. ආර්ථක සූරකෑම් නවත් අන්න. ඒගේ මනිසුන්ගේ දේශපාල නිදහස. මිකක් නියෝජන ආක්ෂා කරන්න, පෝෂණය කරන්නවා. ඒවගේම අභ්‍යන්තර වගේ බාහිර ආරක්ෂක තර්දි වලින් තරස්තවාදය විදේශත පෙවින් හොරකම් මැරකම් මදාවිකම් වලි මිනිස්සට ආරක්ෂාවතියෙන් ඕොනේ ආන්ඩුව අපපිටා මූලික වශයෙන් අ වශ්‍ය වෙන්නේ මේ කාරණ හතරට. ප්‍රජාජන්ත්‍රවාදී ක්‍රමයක නං ආන්ඩුවල වගකීම ක්‍රියාත්මක වෙන්න ප්‍රදාන ආයතන තුනක් කෙටතික්. විදාායකගේ විවස්ථාදායක ස අධි කරනය කිය. මේ රජයේ වගකීම් විධේ ස්ථාපිතයන් හර ක්‍රියාත්මක විට ඒක අමත්තංශ. विදාयකගේ තමයි ඒව ක්‍රියාත්ම කරන්නේ ठීන්න පतिපත්ති ක්‍රियात्මක කරන්නේ නීති राමුවඇතුල विදාාය के විසි. विදयගේ කියන ජනदපති सा කැබ න් එක යා ටේ මයි අමාත්्यශती. अරख නීති හද නිසා ණ්ුවේ ක්‍රියिया විග්‍රහ කරන අික්ෂණයට ලක්රने වෙනම ක් ම ට කියන व्यस्ताදායගේ කියලා ඒ න පදන වශය පලිම ඒවගේම නති පිළිමද විග්‍රह කරන්නේ. ිනිස්ුනීති කරනකොට දඩුවන් කරන්න අිරන ේතුන තමයි අපි ඔඒ කියන සිිස්ටම් එක අපේ කොහමද සිිස්ටම් එකක් පත්කරගන්නෙල ඊළඟ බල ආ්ඩු පත් කරන විධ ක්‍රමතියනවා ඒකන විධ ආණ්ඩු ක්‍රමතියනවා ඒ අතරේ ලංකාව අපි තෝරගර තියනෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමේ ඒ අන්න ජනතාවගේ පාලනය තිරණය කරන්න ජනතාව විසින්ම තමයි ඒන සිිස්ටම් එක තියෙන් ඕන ජනතාව මතය කියන රාමුව ඇතුළි මෙන්න මේ කරුණන්න හරීමම වැදගත් සව. බැයිති හැමන්ියට ආාඩු කගරීම බෑ. ඒ නිසා අපි ඒ සඳහා නියෝජතයන් තෝරු. ඒ වැඩේ ඒගොල් අන්ට බාරදීල අපි අපිට තියෙන වැදගත් රජකාරවට ඔොම්වෙනවා මේකට කියන්නේ නියෝජ්්‍ය පජාතන්ත්‍රවාදය. හැබැයි මෙන්න මෙතන හරී වැදගත් සංකල්පයක් අපි පකල්පනයක් විදිරි කරනවා. ඒ තමයි අපි හිතනව අවුරුදු පහක කාලයක් තුළ ජනතා මත්තේ විශ්ාල වශයෙන් වෙනක් ඇ නොේ කිය. ඒන්නේ අවුරදු පහක කාලයක් තුළො. ආණ්ඩු කිරීමේ සුජාත අයිතියක් ඒ නියෝජිතයක් තියෙනවා කියලා අපිහිතරවා. හැබැයි මේක උපකල්පන. පුංචි ප්‍රශ්නයක් තියෙනවා හැබයි ඒ තමයි සහර ආණ්ඩු ජනතා මතේයට පිටුපාලයන ඉතිං එහෙම වෙනකොට තමයි මිනිස්සු අරගර කරන්න. එතකොට ප්‍රගත ශීලී ආ්ඩු නැවතත් ජනතා මතයතුළට එනවා. ඒ ඉල්ලීම් ආණ්ඩු ක්‍රමේතුලින් මතු කරනවා. හැබැයි තවත්තා ආ්ඩුවර් ගැත්තිය. ඒවා ජනතා මතේ ගණන් ගනි නෑ. ඒවා මර්ධනය කරන්නු සහර මෙවැනි ආන්ඩුවට අපි කියන්නේ ජනතා විරෝධී ආන්් ඉතිහාසේ දිහා බාලන කොට ජනතා පීඩක ආණ්ඩ බොහොමයක් මිනිස්සුන්ගේ වගේම පාලකයන්ගේ ලේහයිලතමයි ඉුරවෙන්නේ හැබැ ඒක වෙනවාතුර මෙන්න මේකතමයි තීරීක දැන් අපිට ඊළඟට කරන්නවෙන්නේ අපිට අවශක කර සිිස්ටම් එක පොඩා විශලේශන කරන්න මුලින්ම අප ඉගෙන ගත්තා සිිස්ටම්ම එක තියෙන්න්න ඕන ජනතාමතය ඇතුළි කියලා මොකක්ද සෞර්්ධයනයේ ජනතා මතය කියලා කියන්නේ මේ මෝද. දැන්ස මාජයේ දිහා බාලන කොට ජනතාව ප්‍රධන කරු හතරක් පැදිලිය ල් ලින්ම ිනිස්ස ල්ලන යක්තියයට දෙවනුව මිනිස්ු ඉල්ලන සාධාරණයේ. තුන් වනුව මිනිස්ස ඉල්ලන ස්ථාාවරත්තේ ඒ වගේම මිනිස්සු ඉල්ලන ප්‍රගතිශීලි නායකර. සෞෘධනම ඉල්ලන යුක්තියේ ආකාර දෙකක් පැහැදිලෝ පේඩතියෙන. වගකම් විිරහිත බවට මිනිසු යුක්තිඉල්ලනවා. ඉන් පසේ දූෂණයට හොර කමටසා නාස්තීයට විරද්ව යුක්තිීල්ලන. කොහම සෞද ක් මිනිස්ස ලබා. ආණ්ඩු කිරීමේ ක්‍රියාවරයේ හොඳට අධීක්‍ෂණය කරොත්. ඒවගේ පාර්ලිමේතුව ශක්තිමත් කරොත් අධිකරණේ ශක්තිමත් කරොත් අපට නිසුන් යුක්තලබදදින. ඒගේ මනිස්සු ඉල්ලන සාධාරර්ණය. ඉල්ලෙන සාධාරණය ප්‍රධාන ආකාර කීපයක් පෙන්න්න තිෙන. මිනිස්සු ඉල්ලනවා සමාජයේ සාධාරණය. මිනිස්සුට හොරකම් මැරකම් නොකර සත්තුට ජීවත්වයන අනාගතයක් දේශපාලන ස්ථාවරත්ය. විදධ බේද අනුව අවස්ථා වෙන වෙන ස්විදියට හිම නොවෙන සමාජක්කිල. නිසල්ලන ආර්ථික සාාරන්නේයයේ. අපි හෙව්වුවත් අපිට කණඩතියන රටක්කිල්නවා මූලික සුබසාධන හැමෝටම සාධාරණ විදිර බෙදයන සමාජයක්කිල්ල. ඒවගේම දේශපාලන සාබභධාරන ත්තු ල්න්න මනිසුන් ඉල්ලීමම්බට සාධාරර්නව ඇහුන්කන් දෙෙර ආ්ඩුවක් බලාපොරොත්තුවය ඉන්නේ. කොහමද සෞර්ධයනී සාධාරණය ඇතිකරන්න. සාධාරණය ඇතිකරන්නේ සුදුසාට සුද්දුසු පරිදි අවස්ථාව දීමතුළින් විතරයි. අපි කොහොම රටක්තුල සුද සුද න්න. එහම කරන්නේ දූෂණය නැතිකිරීම තුළින්. දූෂණය කියලා කියන්නේ තමන්ගේ තෝරාගත් පිරිස්සකට විශේෂ අවස්ථා ලබාදීම මේක නැතිකරොත් විතරයි අපිට සුදු සසර සුදු දැන දෙන්නකුළුව. දූෂණ ආකාර තුනක් තිීන සෞදතේ පහලවනයක තමයි ග්‍රන් රක්්ෂන් ඒ ඇන සමාජයේ කීප දෙනෙක්ට ආර්ථික සමාජයේ දේශපාන් බලය පොදි වෙනෝ. පවුලකට ගෝත්‍රයකට ආගමික කොටසකට වගේ. ඒඟට තින පිටිකරක්්ෂ. රාජ්‍ය සංස්ථාපිතයන් මත්ත තමන් හිංච අයියන් තැපත් කරම තමන්ට උදව කරන මන්ත්‍රී ඇමතිකම්ම දෙනයක ඉදලා කැන්වසිංගේ මිනිට රජය රස්සාාව දීව දක්වා තියෙනෙ පිටි කරපෂ පොලිටිකල් කරන් කියන්නේ ඊළඟ දූෂණ සංකරපය තමන්ට තමුන්ගේ නෑදාෑඇට තමන්ගේ අයට වාසි වෙන විදියට ආණ්ඩු ක්‍රමය නීතිය වි්‍යවස්ථාව වෙනස් කිරීම සම්මත කිරීම පොලටිකල් රප්ෂන් ඇර්ති අපට ගන්න. ඒ වගේ ිනිස්සු ඉල්ලන ස්ථාවරත් දැන්තිෙන ආර්ථික සමාජයේ දේශපාන අර්බුදු ජයගරන්න මිනිසු ස්ථාවරත්ව ඉල්න්න. ස්ථාවරත්වය ගොඩනගන්න නීතියට වැඩ කරන්න ව. නීති කඩාගෙන වැඩ කරන්න බෑ. පනත පත්කිරීම ඉදලා අමාත්‍යංස උත්සවේ සංවිධානය දක්වා නීතියත්තියන්න. ඒවගේම අස්ථාවරත්වය ගොඩනගෙනවා සම්මුතිය තුළ. දේශපාලන පක්ෂ කොටස් සමාජ කොටස් ආගමික නායකයන් සමග ආ්ඩුවේ ක්‍රියාකාරිතය පිළිබඳ යංකිසි සම්මුතියක් එකමතුවක්තිේද. ඒවගේම ස්ථාාවරත්වය ගොඩින ගෙන සෞෘරදිීනි සාහයෝගේතු පාර්ලිමේන්තුව විපක්ෂයේ අදහස් ඇත්තරම පිළිගෙන ඒවගේ වැදගත් කරුණු මත ආණ්ඩු හසරුවන ක්‍රමයක් මිනිස් විල්ලනවා මේ වගින් හැමෝගිම විශ්වාසේ දිනාගන්ඩ ඒවගේම විපක්ෂයෙන් සහයෝග ලබාගරන්නත් පුළවා. ඒවගේම ස්ථාවරත්තේ තවත් මුණුවරක් තමයි රටේ ආරක්ෂක අන්ස ශක්තිමත් කිරින් කෙනෙක්ගි අධමතයට හොසුරුවන්ඩ තනතුරුපදාානය කරන්න්න බැරි ආරක්ෂ ක්‍රමයක් ඇත් තම මිනිස්සුම ආරක්ෂා කරන ආරක්ෂ ක්‍රමයක් මිනිස්සු බලාාපොළොතුව. ඒවාගේම මිනිස්ු විල්ල නෝ ප්‍රගති ශීරී නායකත්ය. ප්‍රධාන වරණගීම් දෙකක් පේන්ඩතියනෝ මේ යටතේ. මනිසු වියක් බුද්ධිමත් වගේ රට ගැන හිතන්න ඇත්තටම හිතන නායකත්වයක්ක භේක්ෂකර. ඒවාගේම මිනිස්සු ටික් අමුතු විල්ලියීමක්රන ඒ එක තමයි මිනිස්ු වයසිට කියිය ජීවිතය සැඳෑ සැම එවන්න්න පුදගලයා රටේ ප්‍රධානම තරඳරුවට පත්කිරීම නවත් අන්්ඩෝනි කියලා කතා බාක්ති. දැන් අන්තිමකොටසේඒ තමයි සිිස්ටම් එක නිර්මාණය කිරීම අපේ කලින්කරපු විශලේෂනය මත දැ මේතියන මට හිතන විද ඔගොලන්ඩ මීටඩ වැඩිපුර යමක් තේරුවක්ඒ පල්ලහන් ලතිය සෞර දේන දිගින් දිගටම පෙරුණු කාරණාවක් තමයි දැන්තියන විහායක ජනාධිපති කරම යටති අරකීීම මූලික වූමනා හතරම ජනතාව තු වනි නැති බ ුක්කය පිබඳු ප්‍රධන චෝදනා නැගලතියන. දෂණය පිළිබඳ පධාන චෝදර ැගලතිය ස්ථාවරත්වය ගිලහි ගොස්තිීන ප්‍රගත ශීලි නායකත්තයක ක්‍රියා කාරත්තය නැති වෙලාතියීම ඒක ඇන්න ජනතා අභිපධාර්ථය පදාන කොටස් හතරම බිඳවැල්ලා චෝදනා නැගන්න පුළුවන් අඒ සාමාන්‍යදයක් හරියෝ වැරදිවෙන්න පුළුවන් චෝදනා නොසලකා හැරීම මිනිස්සුන්ගේ විශ්වාස පළද කරනු මේ සේර්ටම් වා ජනතා මතයට කන්ඳීම් පිළිබඳ. ප්‍රධාන ප්‍රශ්යක් ඇතිවලාතිී නොදැන්ඩට. මේ නිසා ආණ්ඩුව ජනතා මතය තුළ පවතින් ඕනේ කියන කරුණ සාධනීව නිරූපණය කරන්න දැන්තියන විදායකටබයි. හොඳම විසිදුම දැන්තියන්නේ ඉල්ල අසීම. මේකතමයි මුලින්ම සිදුවෙන්ට ඕන. දෙවැනි කාරණාවතමයි විදායක බලයපිළිබඳ ප්‍රශ්නය අපි විිස්ණ ගණඩ ඕන. මොක්ද සෞර්ධයනේ විදායක ලයපිරිිබඳ ප්‍රශ්න. ලංකාව ජනාජිපති තෝරගන්නන්නේ සරල බෞතරයකි. එක ලොකුම ලොකු ප්‍රශ්ය හිතන්න විදායක සීයට හැටක චන්දයකින් දින්නයිකර ජනාධිපදේ ඒ ජනගානෙන් සීයට හතලියයක් ඕවුට විරුද්ධව චන්ද දීරතිය ජනතාවගේ බෞෘතරයක් නොවනත් මෙසීයට හතලිය ජනතාවගේ විශාල කොටසක් ඔවුන්ගේ අභිමතාර්ථය අපි රටක් විතියට අතඇරලදාන්න ඕන්න ඒ ලොකු ප්‍රශ්නයක් මීට සාපේක්ෂෝ පාර්ලිමේන්තුව තුල මීට වඩ නිවරධ ජනතා නිරපනයක් තිය ඒ ජනතාවගේ පක්ෂ මත සහද්දි ප්‍රදේශවල යම් සාධනීය නිරූපනය ගේක තුළ තියෙනහිද. නමුත් ප්‍රශ්ණය අපේ විධායක ජනාධිපතික්‍රමය තුළ බල කේන්ද්‍රය පවති නිසා කමදාවත් ආණ්ඩ පක්ෂය ජනාධිපතිතුමා යික්වා යන්නේ නෑ. කොච්චර පාර්ලිමේන්තුුව කෑගෙහුවත් වැඩක් නෑ නිවර්දි ජනතාව මතය ඒතුර නිවාජනය වෙන නෑ මේ බලය අඩු කරන්න විධ උත්සාහ කරලා තියෙනවා කීපොතාව. හැබයි උනේ ජනාධිපති වෙනුවට අගමැති ශක්තිමත්වීම අපි අතීතිය දිහා බැලුවොත් පැහැදිලිියෝ පේනවා සමහර කාලයන් වල ජනාධිපති ශක්තිමත් වුණ. සමහර කාලයන් වන අගමැති ශක්තිමත් වුණ සමහර කාලයන්තිමුණ කෞද ශක්තිමත් කියල හොයාගණ්ඩ ැරි තත්ව ඇතිවවා. මිනිසුන්ට ඒම වශනෑ. මේකට හොඳම ක්‍රමය තමයි පාර්ලිමේන්තුව තුළ විශ්වාසය දිනාගත් කෙනෙක්ට විදාායක ජනාධිපති බලතල පැවදීම. හරියට එගල අන්තික්‍රමය වගේ. ඒ වගේම විදායකයේ දෙවනිකොටස වන කැබිනෙක්තුුව සඳහා. පර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂවලින් සැදුුම්ටත් නියෝජනයක් කරගනේීමම අති ශයවවැද හරියට සිිස් පර්ලිමින්තු වගේ මේ ක්‍රම හොඳයි හැබැයි සේරම එකතු වෙලා හොරක් කැවත්කින් ප්‍රස්සනය නවා නැවත මේ නිසා චෙක් සැන්් බැලන්සස් ක්‍රමේ යටතේ පුර රැසිාවට විදාායක හෝ විවස්ථ දායගේ අධිකරණය තුළ අභියෝගයට ලක්කිරීම හැකියාව තියන් ෝනने අනිවාර. තුන්වනවා බලමු මේ ප්‍රගති ශීලයේ උගත් බුද්ධිමත් නායකත්වයක් පිළිබඳ මේ තිය අවශ්‍යතාව අප විසිඳ ගන්න කෝොද කියලා. උගතුන්ගේසාහ හැකියාව තියෙන අයගේ සහය ගන්න ක්‍රම තුනක් තියනො ප්‍රධාන වශයෙන් ඒකෙ මුල්ම ක්‍රමය තමයි අපි රටේ ක්‍රියාකාරීත්‍යය සඳයි ඒගේ උපදෙස්කැමි මූලිකම ක්‍රන දෙවනි ක්‍රමය තමයි ඒගොල්ං අපිට පොළුවන් නීති සම්පාධන ක්‍රියාවලට ඇතුළොත් කරන්න දෙවනි ාකා. හනිආකාරය තමයි ඒ අයට විධායක බලතල දෙන්නපුොළුවන් මේ රටේ විවිධදේවල් ක්‍රියාත්ම කරන්න හැබැයි සාම්ප්‍රදායකව බොහෝ විට උගතුන්ගේ භාවිතය අපේ රටේ න තියෙන උපදෙස් ගැනීමේ මට්ට මේ විතර ව්‍යතුන් සසා බුද්ධිමතුන් පාලිමේන්තුට ගිනේම සඳහා ක්‍රමවේදයක් ලංකාවිතය න එකට ගැන ජාතික ලයිස්තව කියලා නමුත් ඒ නිවැරදි භාවිතය පිළබඳ ගොඩා පක්ෂවල ලොහ ගැටලුවක්ති ඒ අපිට අධ්‍යනය කරන්න පුළුවන් හොඳදම ක්‍රමයයක්තිරන ඒ තමයි එංගලන්තේ ති හස ෝඩ් කරම. ගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ ක්‍රියාකාරරිතයේ මේ සිිස්ටමක ඇතුලි උපදෙස් මට්ටමින් ඉහලට ඔසවල තියනො නීති සම්පාදන ක්‍රියාවලිය දක්වා. ඒකනේ අවශ්‍ය නං එංගලන්තිේ පනතක් සම්මතරන් හ ෝ ග. න්ඩලෙන් සම්මත වඩුවුන ඒකන්නේඒ උගතුන්සාහ බුද්ධිමතුන්ගේින් සමන්විත කණ්ඩායමේ පලස සම්මත වඩුව. අවසාන වශයෙන් ස්වාධීන කමිටු බලාාත්මකකිරීම අර්තිශය වැදක. ස්වාධීන කමිටු කියන්නේ ලංකාව ප්‍රධාන රාජ්‍ය සේත්‍රවල පුද්ගරයන් සහ හැසරවීම ක්‍රියාත්මක කිරීම සඳහා පීට වගත් කමිටු. උදාහරණයක් විදියට පොලිස් කොමිසෝ අධිකරන කොමිසම රාජ්‍ය සේවා කමිසම. මානව හිමිකම් කොමිසම් වගේ. කොමිෂන් සබා ස්වාධීනයි කර කියන්නේ මේ පත්කිරීම් ක්‍රියාකාරිත්‍යවයන් සඳ අත පුවන්න දේශපාලන අධිකාරයට බැ මේ වගේ ස්වාධීනත්වයේ හරීම වැදලා මොකද මේ වට තමුන් කැමති කැමති පුද්ගලයන් පත්කිරීම තුළින් දෂණය සඳහා අවස්ථ ගොන්නගන්න පුළු. මේකන ස්වාධීන කොමිෂන් සභාවන් ප්‍රජාතත්‍රවාදය පිළිබඳ ඉතා හොඳ පියෝරක් විදියට තමයි සාමාන්‍යෙන් දකින්නේ. නමුත් විසි වෙන සසෝධන ඇතෙක්ක මේ සඳ යං කිසි බලපෑමක් වෙලාතිය. ඒ ගැන දේශපාලන අධිකාරයට පුළුවන් වෙලා තියෙනවා සමහර කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වත් ස්වාධීනත්වත් පිළිබඳ යංකිසි අතබවීම කරන්න ඒ පිළිබඳ ප්‍රශ්ණ දැනට මතු වෙලා තියෙන. මේක අතිශයෙන් වැදගත් සමාජයේ ඉල්ලන යුක්තිය සහ සාධාරණය කියන කරුණු ජනතාවට ගනීම සඳ. මේ වීඩිය ඇතුලේ අපි කතා කරා මූල්ික රාජ්‍ය තාන්තයේ පිළිබඳ සංකල්පිටික. ඉට පසේ අපි කතා කරා ලංකාවෙේ ජැනමතයමක්තු කියන කාරන්න. ඒවගේ අපි කතා කරා කොහොමද ඒ ජනතා මතය නියෝජනය කරමින් ඒ රාජ්‍යතන්ත්‍රය හැසිරෙන්න්න ඕනේ හදන්න ඕනේ ඒ සඳහා කරන්න ඕන වෙනස්කම් මනවාද කියන කාරණ ඇති ම හිතම් වීඩියක උගලන්ට වැදගත්වෙන්ට තිීගෙන ඉතින් පුංචි කාරණාවක් මතක් කලව වීඩියුක් නිමමා කරන්න. තැමේ ගොඩාක් දෙනෙ කියන එක තම ඇයිවා දේශපාලනය කතා කරදවා දේශපාලනය කරන්නද හදන්න ෝ වැඩන්න සෞෘධී. ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ දේශපානන්න සංකල්ප. සෞර්දිනිිම ෘතිීයේ ගුරුවෝරේ. මගේ වගකීමත මයි දේශපානු පිළිබද සංකල්ප අපේ සමාජයතුරු නැත්තා. විශ්ව විද්‍යාලි ගුරුවරයක්විට මගේ වගකීමේ සංකල් ලබාදනේ. එමනක් කරන ද සාමාන නියටන් නියමේ කියලදී.ඒ නිවටන් නියීමේ භාවිතා කල්ල යංකිසි යන්ත්‍රයක් කදන්නවම කියල. ඒ කාර්ණාවතමයි සෞර්ධයනේ දේශපාලන සංකල්පයක් කිය දීලලා ඒ දේශපාන සංකල්පය ක්‍රියාත්මක වෙන කාරර්ණාව කතා කරක් ඒ වෙනසක් නෑ සෞෘධයනේ අපිට විධාකාර දේශපාලන මත තිීන්ඩ පුුව නමුත් ඒ සියල්ලුම දේශපාලන මත දිවැඩ ඕනේ සංකල්ප මත න්න ඒ විදිහට අපි සමාජයේ ගොඩනගපු දවසට මේ සංකල්ප මත පදනම් සමාජයේ ගොඩනග දවසට අර විවිධත්තය ඇත්තම ලස්සනක් බවට පත්තේ. ඒක අපේ ශක්තියක් බවට පත්තේ ඉතින් එපමනෑ මට කියන්තෙ බෝම ස්තූති වෙනවා ස්තුූතිවන්ත වෙනවා මේ වීඩියකත්ත එක සම්බන්ධ වනාට අපි නැවතත් මේ වගේ වීඩියෝකින් හම්බම සිදී.